Cami Dewi Jisri, ikan suhu dana, api datoni rata hadaga, api rata hadi mentul, api daru, rata daru, rata washe, anak kira rata kemana ikan, api suhu dana, api koi kado ure, dia, eh, horun tu virudu, api nagi hiti, api apa na, ande horun tu virudu, api kate itu kena horun tu virudu, api nagi hiti, eh, horun kisama rawe, dia kena paraje kan, api kate itu kena isa, api horun tek, nagi di cebi suni, api horun tu virudu, di cebi isa, rata jana tawa, bisa sekarang, api ta, washe, rata ta kene pena, ide shupal ne vini, niho jene vina, dia bade pilu rata washe sahayo ke, ජනතාව දෙයි කියලා කිසි විදිහට අපිට දැන් පේන්නේ මේ රට අනුරට දීලා රට අඳුරට යන යුගයක් තියෙන නිසා රට ඊට වඩා ගලවා ගැනීමේ වක්කීමේ තියෙන මේ පාර්ලිමේන්තු වල මොකද පාර්ලිමේන්තු වල විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ බලාපොරොත්තු ජනතාවට සිද්ධ විය යුතු එසේ වෙන්නේ නැත්නම් ඒ ඒවා නිවැරදි කර ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයේ තියෙන හයිය තියෙන ශක්තියේ තියෙන පාර්ලිමේන්තු නියෝජනයක් ඕන නිසා මේක මෙයාලටම දීලා මෙයාලට ඕන විදිහට කරගෙන ගිහලා රටේ ජනතාව නන්නත්තාරම වෙමින් පවතින අද රටේ ප්‍රවේශය කොච්චර අමාරුන් දින්නේ බලන්න IMF එකේ සීළු කොන්දේසියද අනුමත වෙලා තියෙනවා හැබැයි විපක්ෂයේදී කැමර දුන්නා IMF එකේ ණය සහ නිසා තමයි රට විනාශ වෙන්නේ රට බංකොලොත් වෙන්නේ වෘත්තිකයන් රට දාලා යන්නේ කියලා අද වෘත්තිකයන් ගැන හිතලා නැහැ අද එයාලට ඡන්දය දුන්න වෘත්තිකයන් සියල්ල දේම පාවා දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සීළු කොන්දේසියට අනු කුමාර සනාගේ ජනාධිපතිවරයා එකග වෙලා තිබෙනවා ඉතින් එහෙම ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ විශේෂ මේ රටේ ජනතාවගේ දුක නිවන්න පුළුවන් හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොරු අල්ලන්න පුළුවන් ඒ හයිය තියෙනවායි කියන විශ්වාසය තමයි පෞගේ කාලේ අනු කුමාර සනාගේ ජනාධිපතිවරයා වගපෑවේ ෆයිල් පෙන්න ෆයිල් වල ගණදිරු පෙන්න ඒ සීළු දේවල් කරලා දෙක ෆයිල් එකක් ගත්ත එළියට ඇවිල්ලා නැහැ මම හිතනවා රටේ ජනතාව දාසක් බලාපොරොත්තු දීලා හදාගත්ත ගොඩනගා ගත්ත මේ ආණ්ඩුවේ ඒ බලාපොරොත්තු සිද්ධ කිරීමේ වගකීම අපට තියෙනවා ඒ වෙනුවෙන් අපේ නියෝජනය මේ පාර්ලිමේන්තුව තුළ අපි සිද්ධ කරනවා මොකද වෙන්නේ දැන් නාම යෝජනා අසම් කරන්න නාම යෝජනා අසම් කරන්න සිද්ධ වෙනවා මොකද ප්‍රශ්නේ කොහෙන්ද අසම් කරන්නේ කොහෙන්ද ඔබතුමා ඉල්ලන්නේ මෙතන මෙහෙමද මොකද වෙන්නේ මොකද රටම දැන් මනෝගනයිසේෂන් කොළඹ ඉන්නවා කියලා නෑ නෑ මේවනේ දැන් නුවර කට්ටිය මෙන්න පැත්තට මාර්ගලා දෙන්නේ පහුගිය සරල තමයි එහෙම මොනවත් නෑ මේ දේශපාලන සංස්කෘතියේ මෙයා ඉදලා යාට ඉන්න මෙයාට පණින දේවල් තිබ්බ තමයි තිබුණානේ මම නම් කවදා පෙන්නන්නේ නැහැ කවදාවත් කට දන්නවනේ මගේ පක්ෂේ එමය අරසමරණ ඉන්නේ මට මාව අතහැරලා කවුරු ගියා නම් ගියාම එච්චරයි දැන් අපි කොළඹ ගම්පහ ගෑගල්ල රට්ටපුර මහනුවර නවරෙලිය බදුල්ල අටක් නේද කණන් අදා ගන්න ඉල්ලනවා ප්‍රශ්නයක් නැහැ අපේ ඡන්දේ පදර එහෙම තියෙනවා පරිමිති යනවා කවුරු ජනපති කව අපිට උනත් දෙක මන්න අපි වැඩ කරනවා ජනතාවට දැන් අගමැති තනතුර ගන්න පුළුවන් ඉතින් සතිත් මහත්මයා පුළුවන්මයි පුළුවන්මයි ඒ කියන්නේ ආසන කීයක් ගන්නවද මේමනේ ජනපතිවරිය කියන වෙන එකක් මල්ලි මුන්නට මේක ඡන්ද කොන්ට්‍රාස්ට් එක කරනවා තේරෙනවනේ නේද දැන් 28 දෙනෙක් තරම් කරා උනාට 3 දෙනෙක් අවසානේ ආවේ 3 දෙනා මුන්නටම තරම් කරා නම් කරා එමනේ හරිනේ හරි ඒකට මුළු රටම උතුරේ දකුණේ නැගෙනහිරේ මැද කඳුකරේ ප්‍රශ්නාර කරේ එම තරම් එම ඡන්ද දුන්නේ මේක එමනේ දිස්ත්‍රික්කටම දෙන්නේ කොළඹ දිස්ත්‍රික් තර කර මම මට සද්දද යාපනය දෙන්න බෑනේ ඒ නිසා දිස්ත්‍රික් වල ජීවත් වෙන ජනතාවට තම දිස්ත්‍රික්කේ තම ජන අවශ්‍යතාවය මොකද්ද කියලා අපේ අරා තමයි රටට දාණ්ඩුවට දෙනු දෙන්න දැන් ජනාධිපතිවරණය මුළු රටේම රැල්ල තිබුණේ මාලිමාවට ඒකෝ මහමැතිවරණය මුළු රටේම රැල්ල ඔබතුමා කියන්නේ සමගියටද අපිට තියෙනවා ප්‍රශ්නයක් කොහොමද කියන්නේ කලබල වෙන්න එපා මේ මොකද මේ මෙන්න මේ කියන්නේ රැල්ල පදනම් කරලා වැඩ කරන්න එපා මේ කියන්න හදන්නේ දැන් අපි දිස්ත්‍රික්කට මේ ඡන්දය දීලා මේ ඡන්දය මෙරස වෙනස දේර කරගන්න ජනාධිපතිවරණය වෙනයි පාර්ලිමේන්තුවේ වෙනයි මේක දිස්ත්‍රික්කට මේ තියෙන්නේ ඒක අරගෙන යන්න හරි අන් නොමිනේෂන් එකේදී දුන්නා දැන් වයිස් කැප්ටන් කොළඹ විතරේ දුන්නේ කාට නොමිනේෂන් එක කතා කරන දිස්ත්‍රික්ක දුන්නේ ජප්ත දිස්ත්‍රික්ක මේ උමාචන්ද්‍රන්ට නැද්ද දෙදා වසරේ මම පුත්තලන් දිස්ත්‍රික්කේ එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්කෙන් තරඟ කරලා දිස්ත්‍රික්කේ පළවෙනියා වුණා 2001 වසරේ දිස්ත්‍රික් නායක වුණා සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරා
දෙදස් පහ ජනාධිපතිවරණය මහින්ද දිනනකොට මුළු රටම මම බුද්ධලන් දිස්ත්‍රික්කෙම ජයග්‍රහණය කරා. මේ 2022 මේ අරගලයක් ආරම්භ වුණාට පස්සේ සජිත් මහත්මයාගේ ඉල්ලීමට මම වත්තල ආසනය බාරගත්තා. මේ වෙනකොට හොඳම ප්‍රතිශතය අරගෙන දීලා තිබෙනවා සමගි ජන බලවේගයට. මම බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික්කයේ ජනතාවගේ දූෂණය මර්ධනය කිරීමෙන්, දූෂණයට විරුද්ධව කටයුතු කිරීමෙන්, ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරමින් අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයේ පළවෙනි වීමට මම බලාපොරොත්තු වෙනවා. නාමයෝජනා අදා සංකලා මොනි යෝමල් පෙරේරා වත්තල ආසන ප්‍රධාන සංවිධායක ගම්පා දිස්ත්‍රික්කයෙන්. දැන් විපක්ෂයෙන් ප්‍රබල අපේක්ෂකයෝ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා අතාරින්න වෙලාවක කොහොමද මේ සටන දෙන්නේ? මේ වෙනකොට සටනක් නැහැ. හිටපු ආණ්ඩු පක්ෂයයි ප්‍රතිපක්ෂ සියලුම පක්ෂවල සියලු දෙනා මම මේ වෙනකොට එකතු කරගෙන තිබෙනවා. ගම්පා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවට හැකි වෙනවා. ඒ වගේම මගේ පුතාව අවුරුදු 2යි මාස 3ක් රනිල් වික්‍රමසිංහ මහත්මයා බොරු පැමිණිලි ගොනු කරලා සැකකරුවෙක් හැටියට වත් කරලා තිබ්බා. එතුමාගේ කාලය තුළදී අපිට පුතාව ගෙන්න ගන්න බැරි වුණා. රට වෙලා ඉන්න සිදු වුණා. ඊයේ දිනේදී ගරු අධිකරණය කරුණු විමසා සාධාරණව එතුමාව ලංකාවට ගෙන්නන්න ගන්නත් එතුමාව අප පිට එතුමාව නිදහස් කරන්න ලැබුවා. ඉදිරියේදී ගරු අධිකරණයෙන් අපිට තියෙන්නේ ඒක ඔප්පු කරලා කිසිම දෙයකට එතුමාගේ සම්බන්ධතාවයක් නැති බව පැහැදිලි කර දීමටයි. ඒ නිසා ගරු අධිකරණයටත් ස්තුතිවන්ත වෙමින් රනිල් වික්‍රමසිංහ මහතාට 2020 ඉටුණු ඉරණමම ඊට වැඩි ඉරණමක් මේ වෙනකොට රාජපක්ෂලටත් රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් ඇති වෙනවා කියන එක අනිවාර්යයි කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. මම නීතිඥ රජිත ලක්මාල් නියෝජන නීති ලේකම් සමග ජන බලවේගයේ අත්වශ්‍යම අද දින අපි සමගි ජන බලවේගය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට පත් කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයන්ගේ ලයිස්තුව අද දින පක්ෂයේදී අපේ පක්ෂ මූලස්ථානයේ අද දින අත්සන් කිරීමක් කරා ගම්පහ දිස්ත්‍රික්කයට නීතිඥවරු නියෝජනය කරමින් ඒ වගේම තමයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුල ඉඳලම කටයුතු කරපු ඒ වගේම තමයි රාජපක්ෂවරුන්ගේ රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් එළිදරව් කරපු නීතිඥවරු විදිහට ඒ වගේම තමයි හැම වෙලාවකම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන් අද රොත බැඳගෙන ඉන්නවා සමග ජන බලවේගයත් එක්ක. ඒ නීතිඥ බලවේගය නියෝජනය කරමින් නීතිඥවරයෙක් විදිහට අද දින අපි ගම්පහ දිස්ත්‍රික්කයට මා ඉදිරිපත් වන බවට අපි අත්සන් කිරීම සිද්ධ කරා. ඒ වගේම තමයි මතක් කරලා තිබුණා තමන්ගේ නම තමන්ගේ මූණ මුද්දරයකට යොදා ගන්න නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. මුද්දර අපේ මූණ යොදලා මුද්දරයක් පබ්ලිෂ් කරන්න නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. අපි දේශපාලනය කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න. කොහොමද දැන් මේ සංවිධානයේත් එක්ක තරඟ කරන දිස්ත්‍රික්කවල නොමිනේෂන් සම්බන්ධව තාම සාකච්ඡා යනවා? අයිතනේ හවස වෙනකොට අපිට විසඳන්න පුළුවන් කියලා පාස්කෝල් සාකච්ඡා කළා. ඇලකේෂන් සම්බන්ධව අද හවස වෙනකොට අපි ෆයිනලයිස් කරන්න පුළුවන් කියලා හිතනවා. ඒකෙන් මේ මොකද අඩුපාඩුවක් තියෙද? ඔබ කී දේ කියලා තියෙද? නාම යෝජනාවට කීපයක් අපි ඉල්ලනවා. තම ෆයිනලිස් උනාට පස්සෙ පැහැදිලි කරන්න මේ වෙනකල් කියන ඉන්න ඔක්කොම දෙන්න බෑ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. සෝදව අපි සාකච්ඡා කරගෙන යනවා. අපි සාකච්ඡා කළා සමහර දිස්ත්‍රික්කලට තනියෙන් යන්න ඕන දිස්ත්‍රික්කල තනියෙන් යනවා. සමහර දිස්ත්‍රික්කල සංධානයේත් එක්ක තරඟ